සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේන වා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරංති. රංගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි ඔස්සේ මෙම ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා සදහැබර දායකත්වය දරමින් මෙම ඇදිරියට පැමිණ සිටින්නා වූ සදහැබර පින්නතුනි, ගුවන්විදුලි ඔස්සේ සවන් දෙන්නා වූ සෙසු ලංකාවාසී ලෝකවාසී සදහැවතුනි, අපි මීට සති 6කට පමණ පෙර කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්චම් මච්ඡාන ජීවිතං කියන ගාථාව දේශනා කරමින් ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරනු ලැබුවා. ඒ අනතුරු අපි ධර්ම දේශනා 6ක් වෙන විට සිදු කරලා තියෙනවා. මේ ධර්මයේ සඳහන් ධම්මපදයේ තියෙන ගාථා අරගෙන ඒ ගාථාවල සමාජයේ තියෙන වැරදි අර්ථය සහ නිවැරදි අර්ථය මොකක්ද කියන එක පැහැදිලි කරමින් ධර්ම දේශනා 6ක් සිදු කරලා තියෙනවා. ඒ ගාථාවල සිංහල පරිවර්තනයේ තියෙන දුර්වලතාවයන් අඩලොඩුකම්, ඒ වගේම සමාජයේ බහුතරයක් දෙනා පාවිච්චි කරන වැරදි අර්ථය සහ බුදුන් වහන්සේ දේශනා කළ දේ නිවැරදි අර්ථය කොහොමද කියන එක අපි දේශනා මාලාව ඔස්සේ අපිට පැහැදිලි කරා. ඔබ මතක් කරගත්තොත් එම අපි කිච්චෝ මනුස්ස පටිලාභෝ කියන ගාථාව ඔස්සේ බුද්ධත්වයට පත්වීම කියන්නේ මොකද්ද කියන කාරණාවත්, අනතුරු ජීවිතාංච අධම්මේන ධම්මේන මරණංචයන් කියන ගාථාව ඔස්සේ කණික මරණය කියන්නේ මොකද්ද සහ මේ මරණයේ සැබෑ මොකද්ද කියන කාරණාවත්, අනතුරු අත්තනාව කතම් පාපං ගාථාව ඔස්සේ කරන ලද පාපය සහ නොකරන ලද පාපය කියන්නේ මොකද්ද කියන කාරණාව සම්බන්ධව, එන අනතුරු අචරිත්ව බ්‍රහ්මචරියන් කියන ගාථාව ඔස්සේ ආර්ය බ්‍රහ්මචරියාව කියන්නේ මොකද්ද කියන කාරණාවත්, අනතුරු පංචචින්ජේ පංචජහේ කියන ගාථාව ඔස්සේ සංයෝජන පහක් විතර දුරු කරලා රහත්ත්වයට පත්වන ආකාරය සහ අවසාන වශයෙන් අඤ්ඤා හිලාභෝ පනිස අඤ්ඤා නිබ්බානගාමිනී කියන ගාථාවෙන් නිවන් මාර්ගය සහ ලාභ ලැබීමේ මාර්ගය කොහොමද කියන එක පැහැදිලි කරා. තොලේ සිංහල පරිවර්තනයේ තියෙන අර්ථයෙන් නෙමෙයි අපි පැහැදිලි කරේ. ධර්මයේ විවිධ තැන්වලින් උපුටා දක්වමින් බුදුහාඳුරන්ගේ කාරණා අනුව දේශනා අනුව සමාජයේ භාවිතාන වැරදි අර්ථ සහ නිවැරදි අර්ථ මොකක්ද කියන කාරණාව තමයි පැහැදිලි කරනු ලැබුවේ. වැරදි නිවැරදි කරන දේශනා මාලාව. ඒ අනුවෙන් අපි මේ සතිය තුලත් නැත්තම් මේ දවස තුලත් ඒ වගේ ගාථාවක් අරගෙන අලුත් ගාථාවක් අරගෙන ඔබට ඒ ගාථාවේ සාමාන්‍ය සමාජයේ පාවිච්චි වෙන අර්ථය සිංහල පරිවර්තනවල තියෙන අර්ථය සහ ත්‍රිපිටක සූත්‍රානුකූලව බුදුන් වහන්සේ දේශනා කරපු නිවැරදි අර්ථක මොද්ද කියන එක පිළිබඳ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේ ගාථා ටිකක් ප්‍රසිද්ධයේ දේශනා වන ගාතාවක් සවන් දීලා තියෙන්නත් පුළුවන්, අහලා තියෙන්නත් පුළුවන්. මේක ධම්මපදයේ තියෙන්නේ කාලසිටු පුත්‍රයාට, එහෙම නැත්නම් අනාථපිණ්ඩික සිටුවරයාගේ පුත්‍රයාට කියපු ගාතාවක් විදියට. ਉਹ බණහන්න කැමතිලා හැටි නැහැ. කලින් ඊට පස්සේ විමසා රජුර මොකද අනාථපිණ්ඩික සිටුවරයා මොකද කරේ? මුදල් දීලා ඒ පුද්ගලයාව තමන්ගේ පුත්‍රයාව පිටත් කරා සල්ලි දෙන පොරොන්දුවේ. අවසානයේ ਉਹ ධර්මදේශනාවන් සවන් දෙන්න ගිහිල්ලා බණ අහලා සෝවාන් තත්ත්වයට පත්වීම පිළිබඳ තමයි මේ කතාව සඳහන් වෙලා තියෙන්නේ. මම කතාව කියන්න උත්සාහ වෙන්නේ, කතාව වුණා බලන්න පුළුවන්. එතකොට මේ ගාථාවේ සාමාන්‍ය අර්ථයක් සහ සැඟවුණු ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි අර ගාථාවල හැම එකම ගත්තෙත් නැහැ. අපි පසුගිය සතිවල අපි එක වචනයක් තමයි පැහැදිලි කිරීම කරේ. ඒ වචනේ අනුව තමයි මේ ගාථාවේ අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න බලපාන්නේ. අපි මුලින්ම මේකේ සරල අදහස බැලුවොත් එම පතව්‍යායක රජ්‍යයන මේ පෘථුවියට මේ පොළොවට එකම රජෙක් වෙනවටත් වඩා අපි ගත්තොත් අපේ යන්නේම් තුල සක්විති රජ කියලා දක්වලා තියෙන්නේ අන්නේ සංකල්පය. ඒතර මේ පෘථුවියට පොළොවටම එක රජෙක් වෙනවටත් වඩා සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගයට, නැත්නම් දෙව්ලොවට යනවටත් වඩා, දෙව්ලොවට බමලොවට යනවටත් වඩා දෙව්ලොවට හෝ එහෙම නැත්නම් ඉතින් එහාට උඩට තියෙන රූපාරූපාවචර බ්‍රහ්මලෝක වලට යනටත් වඩා ස්වර්ගයට යනටත් වඩා සබ්බ ලෝකාදිපච්චේන සියලු ලෝකයන්ගේ
කාමරූප අරූප කියන ත්‍රිවිධ ලෝකයේම සම්පූර්ණ ලෝකයේම ලෝක ධාතුවේම අධිපති තත්ත්වයට පත් වෙනටත් වඩා වටිනවා කියලා පෙන්වනවා සෝතාපට්ටි පලංගර. සෝවාන් ඵලයට සෝතාපන්න භාවයට පත් වෙන එක ඊටත් වඩා වටිනවා කියලා තමයි මේ ගාථාවේ පෙන්ලා දීලා තියෙන්නේ. ඒකට එක තමයි සාමාන්‍යයෙන් සරල අර්ථය මේක තියෙන ගාථාවේ. සක්විති රජ කෙනෙක් වෙනටත් වඩා මුළු පෘථිවියම පාලනය කරන රජෙක් වෙනටත් වඩා මරණයෙන් පස්සේ සුගති ස්වර්ගයට වෙනටත් වඩා සියලු ලෝකයන් තුන් ලෝකයටම අධිපති වෙනටත් වඩා සෝවාන් ඵලයට පත් වෙන එක ඊට වඩා උතුම් කියලා මේ ගාථාව ඔස්තුරෙන් බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එහෙම කියලා තියෙන මොකද? එතන වෙන මේ සෝවාන් කියන தත්ත්වය පිළිබඳව අපි අද පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒකේ ස්වභාවය කොහොමද? සෝවාන්ට මොකද්ද වෙන්නේ? සහ සෝවාන් පිළිබඳ සමාජයේ තියෙන වැරදි අර්ථය මොකද්ද? සහ සූත්‍රානුකූල නිවැරදි අර්ථය කොහොමද තේරුම් ගන්න? ප්‍රබදානාර්ථයෙන් පැහැදිලි කිරීමක් නෙවෙයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ දේශනාව අවසන් වෙන දක් මුලින් සවන් දීලා බලන්න. ඒ සාමාන්‍යයෙන් භාවිත වන අර්ථය සහ ඇත්තටම මේ ගාථාවල තියෙන අර්ථය සම්පූර්ණයෙන් වෙනස් කියන කාරණා. පසුගිය දේශනාවට සවන් දුන්න කෙනෙක් නම් ඔබට හොඳට වුණා වැටිලා ඇති. ඒ ගාථාවල සාමාන්‍යයෙන් පාවිච්චි වෙන අර්ථය සහ සිංහල පරිවර්තනවල තියෙන අර්ථය සහ සැබෑ අර්ථය මොකද්ද? මොකද්ද ඒකේ තියෙන පරතරය කියන එක. බුදුහාඳුර දේශනා කරපු අර්ථයට වඩා ගැඹුරුයි සහ ඍජු දේශනා කරලා තියෙනවා කියන එක. අනේ ඔයගේ දේශනාවක් තමයි මේකත්. මේ සෝවාන් කියන එක තුළ ඔබ ඉගෙනගෙන තියෙන අර්ථයට වඩා ඔබ තේරුම් ගන්න තියෙන අර්ථයට වඩා සූත්‍රානුකූලව බැලුවට පස්සේ බුදුන් වහන්සේ ඇරණියන් තුලින් බැලුවට පස්සේ වෙනම අර්ථයක් තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. අංගබට ආරම්භයක් වශයෙන් දේශනා කරනකොට මුලින්ම පැහැදිලි කිරීමක් කරා අපි මාගන්ධිය කියන සූත්‍රය ඇසුරෙන් ආරම්භක දේශනාවේදී සමාජයේ බුදුන් වහන්සේ දේශනා කරපු දේශනා අරගෙන ඒකට සරල සිංහල අර්ථ සරල පරිවර්තනාර්ථ දීලා ඒවා දන්නවා කියලා භාවිතා කරන කට්ටිය ඉන්නවා. සා දේශනා කරන කට්ටියක් තියෙනවා. හැබැයි සමාජයේ පාවිච්චි කරන අර්ථයට වඩා බුදුහාඳුර දේශනා කරලා තියෙන අර්ථය ඊටාම ගැඹුරුයි සහ ඒ සම්බන්ධ කාරණා තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මම මේක වෙනම දේශනාවක් විදිහටත් කරලා තියෙනවා මීට අවුරුද්දකට වගේ කලින්. අපි බොහෝ දෙනෙක් දන්න ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාස පරමාඥාති නිබ්බානම් පරමස්සුඛං කියන ගාථාව ගත්තොත් මේකේ තියෙන මේ ආරෝග්‍ය පරමාලාභා කියන අර්ථය සාමාන්‍ය සිංහලෙන් පාවිච්චි කරන්නේ සහ සමාජයේ පාවිච්චි කරන්නේ මේ කායික නිරෝගී භාවය කියන එකට. අසනීප තත්වයකින් තොරව නිරෝගීව ඉන්න එක තමයි උතුම්ම ලාභය. ඔම තමයි සමාජයේ පාවිච්චි කරන්නේ. මේ බුදුහාඳුරෝ සජුවම මේක සූත්‍ර දේශනාවදී ප්‍රතික්ෂේප කරලා තිනු යමෙක් උතුම්ම නිරෝගී භාවය කායික නිරෝගී භාවය කියලා හිතනවා නම් කියනවා නම් ඒ ඔහුගේ මුලා භාවය නැත්තම් මෝඩ භාවය අරුණා වෙන මොකද්ද කියන එක තමයි බුදුහාඳුරෝ අහලා තියෙන්නේ. මේ කයක් සම්බන්ධ දේශනාවක් නෙමෙයි මේ කියන්නේ. ආරෝග්‍ය පරමාලාභා කියලා කෙලස් රෝගෙන් නිදහස ලැබෙන මානසික නිරෝගී භාවය ගැන තමයි මේ උතුම්ම ලාභය නැත්තම් ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ. මාගන්ධි සූත්‍රයේ බුදුහාඳුරේ සම්බන්ධයෙන් පැහැදිලිව දේශනා කරලා තිනවා සහ නකුලපති සූත්‍රෙත් බුදුහාඳුරෝ පැහැදිලි කරලා තිනවා මොහොතක් හරි කවුරු හරි හිතනනම් තමන්ගේ ශාරීරික නිරෝගය කියලා එහුගේ මුලාභාවය නැත්තම් මෝඩකම අරුණහම මොකද්ද කියලා බුදුන් වහන්සේ අහනවා. බය ආසනාවට අපේ සමාජය තුළ සිංහල පරිවර්තන සහ ක්‍රමානුකූල එනකොට මොකද වෙලා තියෙන්නේ? බුදුහාඳුරෝ දේශනා කරපු ගැඹුරු අර්ථය වෙනුවට සරල අර්ථ රැවිලා ඒවා හරි කියලා පාවිච්චි කරන පිරිසක් තමයි ඉන්නේ. ඒකෝට ඒ වගේ දේශනා තමයි වගේ සූත්‍ර අරගෙන ඒ වගේ ගාථා අරගෙන තමයි විශේෂයෙන් ධම්පදයේ තියෙන ගාථා අරගෙන තමයි අපි පසුගිය සති 6 පුරාවටම ඔබට බුදන්නාර්ථය සහ වෙන බුදුහාඳුර දේශනා කරපු අර්ථය මොකද්ද කියන එක. ඒකේ තියෙන වෙනස මොකද්ද? මේ සමාජගත වෙලා තියෙන අර්ථය වැරදි සහ බුදුහාඳුර දේශනා කරන අර්ථය ඊට වඩා ගැඹුරු සහ වෙනත් අර්ථයක් කියන එක පැහැදිලි කිරීම කරා. ඒක සවන් දුන්නා නම් සති 6ක් පුරා විවිධාකාරයෙන් ඔබට මේ පැහැදිලි කිරීම කරා. අද දේශනා ගත්තත් අනිවාර්යයක් තමයි තියෙන මේ සෝවාන් தත්ත්වයේ සෝවාන් ඵලය සෝවාන් தත්ත්වයට පත් වීම කියන කාරණාව තමයි සමාජය තුළ තියෙන වැරදි අර්ථයේ සිංහල පරිවර්තන තියෙන වැරදි අර්ථය සහ බුදුන් වහන්සේගේ සැබෑ අර්ථය මොකක්ද කියන එක තමයි මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ දේශනාවලට නමකුත් තිබ්බා වැරදි නිවැරදි කිරීම කියලා. සමාජයේ වර්ධගෙන තියෙන එක සමාජීය වර්ධගෙන සමාජයේ මුල් බැහැගෙන තියෙන වැරදි අර්ථය වෙනුවට බුදුහාඳුරු දේශනා කරලා තියෙන නිවැරදි අර්ථය තමයි පැහැදිලි කරන්නේ. අපේ පෞද්ගලික අදහස් නේ අපි පළ කරන්නේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා සාය ගැන්වීම විනය පිටකයේ තියෙන ගැන්වීම් අරගෙන ඒ ස්ථාන දක්වමින් ඒ අනුව තමයි පැහැදිලි කිරීම කරන්නේ. අතුරු මත නෙවෙයි ත්‍රිපිටකයට ගැලපෙන ආකාරයෙන් සූත්‍ර පිටකයට ගැලපෙන විනය පිටකයට ගැලපෙන ආකාරයෙන් තමයි මේ පැහැදිලි කිරීම හැම එකක්ම කරලා තියෙන පුටා දක්වමින් තියෙන තැන් අනුව මෙන්න මේ තැන තියෙන මේ සූත්‍රය අනුව මේ පාඩේ අනුව තමයි මේ කාරණා මේක සමාජයේ පාවිච්චි කරනාර්ථේ වැරදි වෙන්නේ මේ පෙන්වන කාරණා නිවැරදි වෙන්නේත් කියන අපි පැහැදිලි කරලා දුන්න. එතකොට සෝවාන් කියන එක ගත්තොත් එම සෝවාන් කියන එක ඇදලා තියෙන සෝතාපන්න
සෝත කියන ගඟට කියන එකත් සහ ආරෂ්ඨාංගික මාර්ගය සෝත කියලා කියනවා. ආපන්න කියන පැමිණි කියන එක එතකොට. දැන් හැම එකකටම වඩා සෝවාන් පාට පත්ති මුතුම කියලා පෙන්නන. ඒ කියන්නේ මේක හැම එකකින්ම ලැබනට වඩා වැඩි දෙයක් සෝවාන් වුණාම ලබන්න පුළුවන් කියන එක තමයි පෙන්ලා දෙලා තියෙන්නේ. සෝත ආපන්න සෝතේට පැමිණි එහෙම නැත්නම් ආරෂ්ඨාංගික මාර්ගයට පැමිණි පුද්ගලයා කියන එක තමයි සෝත ආපන්න කියලා පෙන්නන්නේ. සෝතාපන්න පුද්ගලයා ස්වභාවයක් පෙන්ලා දෙලා තියෙනවා. අපි ගත්තොත් එමේ අපේ ගොඩක් දෙනෙක් දර රතන සූත්‍රය ගත්තොත් එහෙම ඉබේනන සෝවාන් පුද්ගලයාගේ ස්වභාවයන් සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා යහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡතාංච සීලබ්බතං වාපි අදත්ත කිංචේ චතුහපායේ ච විප්පමුත්ත චචාබිටානනේ අබබ්බෝකාතු චතුහපායේ සතරපායෙන් මිදිලා සදහටම නරක තිර සම්පේත අසුර කියන සතරපායේ කවදාවත් යන්නේ නැහැ. ඒ වගේම චචාබිටානනේ අබබ්බෝකාතු කරන්න නොසොසේ මොකද කාරණා හය? නියත මිත්‍යා දෘෂ්ටිය සහ පංචානන්තරේ පාප කර්ම කියන කාරණා මින් ඉදිරියට කවදාවත් මේ සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා අතින් සිද්ධ වෙන්නේ නැහැ. මේ කාරණා හය කරන්න අභාව්‍යයි. කරන්නේ නැහැ. ඒක සතර අපායන් නිදහස් වෙලා ඉන්න ස්ථිර වශයෙන්ම. ඒක සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් තමයි ස්ථිර වශයෙන්ම සතර අපායන් මිදුණා කියලා කියන්න පුළුවන්. ඊට මෙහා කොච්චර පින්කම් කරත් කොච්චර යහපත් ජීවත් වුණත් සතර අපායන් අනිවාර්යයෙන්ම මිදුණා කියලා කියන්න බෑ. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ කියන්න පුළුවන් සහතිකයක් දීලා එයා නියත වශයෙන්ම සතර පාය මිදිලා තිනස නියත සම්බෝධි පරායන කියලා වචනිකුත් පාවිච්චි කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අරහත්ත්වයට දක්වා එයා ගමන් කරන කාගත් උදව්වක් ඕනේ නැහැ ඊට පස්සේ. තනියම මාර්ගය තේරුම් අරන් ඉන්නේ හින්දා මාර්ගය අනුගමනය කළා පාරේ ගිහිල්ලා හරි පාරේ ගිහිල්ලා අරහත්ත්වයට දක්වා යන මාර්ගය තනියම සාක්ෂාත් කරගන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් සම්බෝධියට පැත්තට හැරලා තියෙන ඒ සම්බෝධි පාරේ තමයි ගමන් කරන්නේ. නිත සම්බෝධි පරායනයි. සා තවත් වචන තුනක් පෙන්නනවා සංයෝජන තුනක් දුරු කරලා තියෙනවා. සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාසය කියන කාරණා තුන සම්පූර්ණ වශයෙන් දුරු කරලා සියරසියක් දුරු කරලා කියලා පෙන්ලා දීලා තිනෝ මේ සෝවාන් tattter පත්තර. ඒතර සෝවාන් පොද්දලගේ ස්වභාවය තමයි ඔය පෙන්ලා දීලා තින්නේ. ත්‍රිවිද සංයෝජන දුරු කරලා තිනෝ චතර පාය නිදහස් වෙලා තිනෝ නිත සම්බෝධි පරායන tattter පත් වෙලා ඉන්නෝ බරපතල සවැදෑරුම් බරපතල කුසල කර්මයන්ගේ වෙන් වෙලා මිදිලා ඉන්නෝ. මේ කාරණා හැමෝම දන්න කාරණා කීපයක්. ඊතම අපි සාමාන්‍යයෙන් අහුවොත් එහෙම කෙනෙක් ලබා දෙන පිළිතුරු කීපය. සාමාන්‍යයෙන් ධර්මයේ පිළිබඳ යම් අවබෝධයක් තියෙන කෙනෙක් ලබා දෙන පිළිතුරු කීපය තමයි මේ මම සඳහන් කරේ. ඒක වචනාර්ථයෙන් හරි වුණාට ඒකේ අදහස මොකක්ද කියන එක අපි හරියට පැහැදිලි කරගන්න ඕන. ඒකම විශේෂ වචනයක් ඔබට මුලින් පැහැදිලි කරා මේ සෝතාපන්න සෝතියර පැමිණි නැත්නම් ආරෂ්ඨායි මාර්ගය පැමිණි කියන කාරණා. තොර සෝවාන් වෙනකොට තමා කෙනෙක් ආරෂ්ඨායි මාර්ගයට පැමිණෙන්නේ. ආරෂ්ඨායි මාර්ගය ගමන් කරන්න ආරම්භ කරන්නේ. ඊට මෙහා ඉන්න කිසිම කෙනෙක් ආරෂ්ඨායි මාර්ගය අනුගමනය කරන්නේ පෘථග්ජන කියන කිසිම පුද්ගලෙ. තොර සෝවාන් tattter පත්‍රේකට තමා ආරෂ්ඨායි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතන ඉඳන් තමා සකෘද්දාගාමි අනාගාමි අරහත් දක්වා ආරෂ්ඨායි මාර්ගය තමා අනුගමනය කරන්නේ. තොර සාමාන්‍ය tattter ඉන්න කිසිම කෙනෙක් ආරෂ්ඨායි මාර්ගය අනුගමනය කරන්නේ මේක සිංහල අදහසම තමා ආර්යයන්ගේ අංගටකින් උත්තර මාර්ගය කියන්නේ සරල අදහස ආර්යෂ්ටාංගික මාර්ගය. ආර්යයන්ගේ අංගටකින් උත්තර මාර්ගය. ඒතර මේක අනුගමනය කරන්න ආර්ය tattter පත් වෙලා යන මොනමුලින්. එහෙම නැතුව පෘථග්ජන පුද්ගල හිතාගෙන අපි ආර්යෂ්ටාංගික මාර්ගය ගමන් කරනවා තමයි. අපි තේ පාරේ තමයි යන්නේ. අපි අනුගමනය කරන්නේ තේ පාර කියලා හිතන් හිටියට ඒක වැරදි. මොකද සෝවාන් tattter පත් වෙනකොට තමයි ඒකට පැමිණෙන්නේ පටන් ගන්නෙ. මුල පටන් ගන්න. එතනින් එහා මාර්ගඵල ලැබෙනකොට තමයි කී ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් මෙහා කාරුවත් ආරෂ්ඨායන මාර්ගය දන්නෙත් නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් සා ආරෂ්ඨායන මාර්ගය ගමන් කරන්නෙත් නැහැ. උන් යනවා කියලා හිතන් ඉන්න පුළුවන්. හැබැයි නිහත වශයෙන්ම සෝවාන් ඵලයට පත් වුණාට පස්සෙ තමයි ආරෂ්ඨායන මාර්ගය පැමිණිලා මේ ගමන ආරම්භ කරන්නේ. සා ඒකත් එක්ක විශේෂ කාරණා ටිකක් තියෙනවා. සවත් කාරණා දෙකක්. අපි කියන වචන ටිකක් තුනේ තෙරුවන් සරණ යනවා කියලා. ඒ වගේම උපාසක භාවයට පත් වෙන උපාසක උපාසිකා. තර බුදුහාඳුරන් කාලේ තෙරුවන් සරණ ගිහිල්ලා තින්නේ බුදුහාඳුර හම්බෙන්න වෙලා පිලිස් බුදුහාඳුරලා ඉඳගත් ඊට පස්සේ බුදුහාඳුර කියලා නෑ දැන් ඉඳ ගන්න දැන් নমස්කාරය කියන්න දැන් පාසී සමාදාන වෙන සුද ලැහත් වෙන්න කියලා කොහෙවත් කියලා නෑ බණ අහන මුලින් බුදුහාඳුරත් එක්ක තමයි බණ අහන්නේ වාද විවාද කරන්න බුදුහාඳුර පරද්දන්න තමයි එන්නේ කට්ටිය බණ අහන්න කියලා එන කට්ටිය අඩුයි ආවට පස්සේ බුදුහාඳුර තමන්ගේ කාරණා ටික පැහැදිලි කරාට පස්සේ අර පුද්ගලයා වාද විවාද කරන්න තර්ක විතර කරන්න බුදුහාඳුර පරාජය කරන්න ආපු පුද්ගලයා බුදුහාඳුර කියපු කාරණාව තේරුම් ගන්න බුදුහාඳුරෙන් ඉල්ලනවා බුදුන් වහන්සේ අදපටන් මම අප තෙරුවන් සරණ ගිය උපාසකෙක්ට දරා ගන්නවාසේක්වා බණ තේරනාට පස්සේ තමයි තෙරුවන් සරණ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපේ සමාජය තුළ තියෙන්නේ බණ තේරුම් ගන්න තෙරුවන් සරණ යන්නේ පරම්පරාවෙන් තෙරුවන් සරණ යනවා කියලා හිතන් ඉන්නේ.
ඒකත් හොඳයි. ඉතින් එක සාමාන්‍ය කාරණාවක්. ඉතින් ඇත්තටම තෙරුවන් සරණ යනවා නම් එයාට බණ තේරෙන්න ඕන. ඉතින් මෙහා තියෙන පාරම්පරික අවබෝධයක් කරුණාම එතනින් ලොකු එකක් නැහැ. ඒක තමයි අපේ බෞද්ධ කියන පිරිස් ගත්තොත් එහෙම 90%කට 95%කට වඩාම එහෙම ලොකු බුදුදහම සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. ඇත්තම කාරණාව ගත්තොත් පාසල් ගිහලා දහම් පාසල් ඉගෙන ගත්ත කාරණා කීපය අරුණාම බොහොම පොඩි ප්‍රමාණයක් තුගන්නන දශම ඍණ ගණක් එතන තියෙන දැනුම. සියයකක්වත් කියන්න බෑ. ඉතාලම අඩු දැනුමක් තියෙන්නේ. එතකොට ඒ දැනුම අරුණාම එතනින් එහාට ගවේෂණය කළා මොහොක් කර ක්‍රමයකින් අවබෝධයක් දැනුමක් ලබා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඉතාලම පල්ලෙහා මට්ටමක දැනුමක් තමයි අවබෝධයක් තමයි තියෙන්නේ බෞද්ධ කියන පිළිස්තුලට. ඉතාලම පහළ මට්ටමක එකක්. තමහට බෞද්ධ නෝන කටි ඊට වඩා දැනුමක් තියෙන හොඳ. අන්‍යාගම්වල ඉඳලා ගොඩක් මනහාන පිරිස්සෝ එව නැත්තම් වෙනම බුදුදහමට ආපු පිරිස් ගත්තොත් එහෙම උපතින් බෞද්ධ කියන පාටියට වඩා විශාල හොඳ දැනුමක් තියෙන මේ කට්ටියට. මේ කට්ටියට ඕනෙ හින්දා නේ කහලා තෙන්ඩ ඇවිල්ලා තියෙන්නේ. අතන ඇහිලා නිකන් අවබෝධයක් තියෙන එකක් විතරයි දැනුමක් තියෙන එකක් විතරයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒතොර කුඩා කාලේ ගිහිල්ලා පන්සලට හරි අම්මයි තාත්තත් එක්ක හරි බුද්ධාන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියවට තෙරුවන් සරණ කියලා නෑ ඇත්තටම. යා නිකන් වචනෙන් කියලා එකක් විතරයි තියෙන්නේ. වාජික තෙරුවන් සරණ යාමක් තියෙන්නේ. ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම කලින් ආවට පස්සේ තෙරුවන් සරණ ගත කරලා නැහැ. බණ අහලා තේරුම් ගත්තට පස්සේ පස්සේ තමයි බුදුහාමුදුරුවෝ තෙරුවන් සරණ කරලා නැහැ. ඔවුන් ඉල්ලලා තිනවා අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසකෙක් කොට දරා ගන්නවා. ඒ කියන්නේ බණ තේරනාට පස්සේ. ඒත් තෙරුවන් සරණ යනවා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන කාරණා පිළිබඳ අවබෝධ කරගන්න ඕන කියන එකනේ. ඒත් මේක තුනක් නෙමෙයි ඇත්තටම එකක් මේ. තුනක් විදිහට තිබ්බට එකට බැඳලා තියෙන මේ තුන. බුද්ධ ධම්ම සංඝ කියන කාරණාව. ඒත් තුනම එක ළඟ තියෙන ඕන තමන් තුල තියෙන ඕන කාරණාවක් මේක. මම ඒක මොකද්ද කියලා මෙතන පැහැදිලි කරන්න උත්සාහ වෙන්නේ. අපි වෙන මේක මීට පෙර පැහැදිලි කරලා තියෙන තෙරුවන් සම්බන්ධයෙන්. ඒතර ඇත්තටම තෙරුවන් සරණ යන්නේත් මේ සෝවාන් වෙනකොට තමයි. ආර තෙරුවන් සරණ යාම. සෝවාන් ඵලයට මෙහා ඉන්න කිසිම කෙනෙක් තෙරුවන් සරණ කියලා නැහැ. අපි තෙරුවන් සරණ ගියා කියලා අපි බෞද්ධ කියලා හිතන හිටියට ඇත්ත බෞද්ධ භාවය ආරම්භ වෙන්නේ ඇත්ත තෙරුවන් සරණ යාම ආරම්භ වෙන්නේ සෝවාන් මාර්ගඵලයට පත් වුණාට පස්සේ. ඊට මෙහා නිකන් වචනයෙන් කියන එකක් විතරයි තියෙන්නේ. සහ උපාසක කියන වචනේත් පාවිච්චි කරලා තියෙන්නේ. තෙරුවන් සරණ ගිය පුද්ගලයා 500 රකින්නවනම් නැත්නම් ආර්යකාන්ත සීල රකින්නවනම් එයා තමයි උපාසක කියලා හඳුන්වලා තියෙන්නේ. මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා අනුව මම පෙන්නන්නේ. මහානාම සූත්‍රය ඊට පස්සේ උපාලි සූත්‍ර වගේ සූත්‍ර බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක ඇත්තටම තෙරුවන් සරණ යන්නේ සෝවාන් මාර්ගඵලයට පත් වෙනකොට. ඇත්තටම උපාසකෙක් උපාසිකාවක් කියන්නේ සෝවාන් මාර්ගඵලයට පත් වෙන ඇත්තම උපාසකෙක් උපාසිකාව කියන්නේ. ඒතර අපිට ඔළුවට එන්නේ සාමාන්‍යයෙන් සුදු ඇඳගෙන සිල්ලෙද්ද පොරවගෙන ඉන්න කෙනානි උපාසක කියලා එන්නේ. එකතරේ සාමාන්‍ය අර්ථයක් විතරයි ඒක. ඇත්තම අර්ථය තමයි බණ තේරෙන්න ඕන ධර්මයේ අවබෝධ වුණ කෙනා තමයි උපාසකෙක් උපාසිකාවක් වෙන්නේ. තෙරුවන් සරණ ගිය පුද්ගලෙක් වෙන්නේ. එහෙන් බලුවම ඉතින් අපේ සමාජය තුළ ඊටාම අඩු ප්‍රමාණයක් මේ වගේ පිරිස් ඉන්නේ. ඇත්තම උපාසකයෝ ඇත්තම බෞද්ධයෝ ඇත්තම තෙරුවන් සරණ ගිය පිරිස් ඉන්නේ ඊටාම අල්ප ප්‍රමාණයක්. තවන දශම ගාණක් වෙන්නත් පුළුවන්. බෞද්ධයන් ගත්තොත් එහෙම. ඊට මෙහා උපතින් අන්‍යාගමික තත්ත්වයකට පත් වෙනට වඩා බෞද්ධයෙක් කෙනෙක් හොඳයි. මොකද එක තීරුම් ගන්න පහසුවක් වෙනවා. හැබැයි එතන හිටියොත් විතරක් හරියන්නේ නැහැ. එතන එහාට යන්න ඕන. ඒකම ආරම්භයේ වෙන කිව්වේ මේ සමාජය තුළ තියෙන අර්ථය සහ බුදුහාඳුරෝ පෙන්නනත් ඊට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒතර උපාසක භාවයේ තෙරුවන් සරණ යාම සහ මේ ආයෂ්ඨායි මාර්ග ප්‍රවිෂ්ඨීම කියන එක ආරම්භ වෙන්නේම සෝවාන් මාර්ගඵලයට පත් වෙනකොට. ඒකයි මේ සෝවාන් වෙනවා කියන එකට සෑහෙන තැනක් දීලා තියෙන්නේ මේක ධර්මයේ තුල. ඊටාම අමාරු හරයි. අපි බැලුවත් එමේ රහත් වෙන එකද අමාරු සෝවාන් වෙන එකද අමාරු කියලා බැලුවත් එමේ සෝවාන් වෙන එක තමයි අමාරු. රහත් වෙන එකට වඩා මොකද සෝවාන් වෙන්නේ සාමාන්‍ය කිසිම දෙයක් දන්නේ නැති දෘෂ්ටි වරද්දගත පෘථග්ජනේ. රහත් වෙන්නේ කවුද? සෝවාන් වෙලා ඉන්න දෘෂ්ටි හදාගත්ත කෙනේ. ඒතර සෝවාන් වෙන එක තමයි ඊටාම අමාරු වැඩේ. මොකද සම්පූර්ණ දෘෂ්ටි වෙනස් වෙන්න ඕන. සක්කාය දිට්ඨි නැත්නම් ආත්ම දෘෂ්ටි කියන සම්පූර්ණයෙන් කැඩිලා වෙනස් වෙන්න ඕන වෙන මේ සෝවාන් වෙන්න. ඒකයි වෙනන සෝවාන් වුණාට පස්සේ දෘෂ්ටිගත තියෙන ඔක්කොම කැල්ලා ගිහිල්ලා සෑහෙන ප්‍රමාණයක දුක්ඛ ස්කන්ධයක් අවසන් වෙනවා කියලා. තව ඉතුරුලා තියෙන පොඩ්ඩක් කියලා. මොකද වැරදි දෘෂ්ටි කැන්න එක මම යාට මොකද වෙන්නේ? ආත්ම භාව උපරිම හතකට සීමා වෙනවා. ත්‍රි ආත්ම හත තුල තියෙන දුක්ඛ ස්කන්ධය අරුණාම අරහත් වේ පත්‍රිකාන් තියෙන ප්‍රමාණය අරුණාම සසර ගමනේ මුලෙලෙම්ම තියෙන හැම එකක්ම අවසන් වෙලා යනවා. ඉතින් ඊහාට විපාක දෙන්නේ හැම එකක් තියෙන එකත් අහෝසෙලා යනවා. ඒකයි මේ සෝවාන් ඵලයට ඊටාම ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නේ. මොකද සම්පූර්ණයෙන් දෘෂ්ටිය පාර වෙනස් කළා නිවර්දේ පාට වැටෙන්නේ මෙන්න මේ සෝවාන් තත්ත්වයට පත් වුණාට පස්සේ. දැන් සෝවාන් තත්ත්වයට පත් වෙනවා මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණා නැත්තම් සංයෝජන තුනම කැඩෙන්න ඕන. මම ඔබට පැහැදිලි කිරීමක් කරා පංචචින්දේ පංචදහය කියන ගාථා වර්ගන අපි වසුගේ සති විකාසුනත්තේ ගාථා වැසුරේ දේශනාවක්. පෙනුණා ඕරම් භාගයේ සංයෝජන පහ විතරක් දුරු කළා සම්පූර්ණයෙන් අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියන කාරණා. උද්දම් භාගයේ සංයෝජන හතාවක් නැහැ.
හිතෙත් මම ඔබ කිටි පැහැදිලි කිරීමක් කරා මේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මම යම් පැහැදිලි කිරීමක් විතරයි කරේ. අද අපි තවදුරටත් පුරුල්ල බලමු මොකද්ද මෙන්න මේ ද්වේද සංයෝජන දුරු කරනවා කියලා පෙන්වන්නේ. ඒතර මේ සංයෝජන තුන දුරු වෙන්නේ බණ අහලා. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ වැරදි දෘෂ්ටි තුන. දෘෂ්ටි කරේ නම් බණ අහන්න ඕන. බණ අසා තමයි සෝවන් වුණා කියලා තියෙන හැමතැනම. භාවනා කරලා සෝවන් වෙන්නේ නැඹ. එහෙනම් භාවනා කරලා සෝවන් වෙන කට්ටියත් හදනවා. දෙවිඩේක කිසිම තැනක භාවනා කරලා සෝවාන් වෙච්ච කට්ටිය නැහැ. භාවනා කරලා සෝවාන් වුණ නැත. හැමතැන තියෙන්නේ බණහසා සෝවාන්ය කියලා. දැන් විනය පිටකේ පරාජිකා පාළියේ නිදානක් කන්නේ ගත්තත් මහවග්ග පාළියේ ගත්තත් මේ තැන්වල ගිහිලා බලන්න පුළුවන් එහෙම එකක් තියෙනවද කියලා. අතොත් එහෙම පස්වක දවසන් සෝවාන් උනේ කොහොමද කියන එක තැනක් තියෙන බණහසා සෝවාන් වුණා කියලා. බණ අහලා. අහනකොට තමයි කට්ටියේ තිර සංයෝජන කැඩුනේ. යසගොල පොත්‍රයෙක් ගත්තත් කොහොමද? යාළු හතර දෙනා ගත්තත් කොහොමද? එයාගේ යාළුවා 54 දෙනා ගත්තත් කොහොමද? ඒ කට්ටියගේ මේ ත්‍රිවිධ සංයෝජන කරලා තියෙන සෝවාන් වෙනකොට කොහොමද අහලා බණ අහලා තමයි කැල්ලලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම සූත්‍ර පිටකේ ගත්තොත් එහෙම හැමතැනම තියෙන්නේ. විනය පිටකේ ගත්තත් ඒ ස්ථානවල තියෙන්නේ. සහ නෙත්‍තිපකරණේ ගත්තත් නෙත්‍තිපකරණේ තියෙන්නේ කොහොමද? පිටකෝපදේශයේ තියෙන්නේ කොහොමද? බණ අහලා තමයි ඒ කට්ටිය සෝවාන් තත්ත්වයට පත් උනේ කියන එක. පොත දෘෂ්ටි හඩන්න බෑ කවදාවත් භාවනාවක් කරලා. දෘෂ්ටි කරනනම් අහලා තේරුම් ගන්න ඕන. ඒක සක්කාය දිට්ඨිය කියන්නේ දෘෂ්ටිය. වැරදි දෘෂ්ටියක් නේ. දිට්ඨිය කියලා වචනයක් තියෙනවනේ. එතකොට මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? මගේ කය හැම වෙලක් හරි එකක් එහෙම නෙවෙයි. සිංහල පරිවර්තන වල එහෙමත් තියෙනවා. සම්පූර්ණ වැරදි අර්ථයක්. සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය කියලා වචනයක් පාවිච්චි කරනවා. නැති එකක් තියෙනවා කියලා අරන් ඉන්නවා. දෘෂ්ටිය කියන්නේ ඒකයි. සක්කාය. මේ සක්කාය කියන එක ත්‍රිපිටකය තුළ හඳුන්වනවා. චූලවේදාල සූත්‍රය සහ සක්කාය කියලා වෙනම සූත්‍රයක් අතර මේ එක සූත්‍රය පෙන්වන්නේ මොකද්ද? ධම්මදින්නාසා බුදුහාඳුරුව පෙන්වනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තමයි සක්කාය කියලා කියන්නේ. ඒක මගේම මගේ ආත්ම වශයෙන් මමත්වෙන් ගන්න එකට තමයි උපාදානය කරගන්න එකට තමයි දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය මමත්වෙන් ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒත් පංච උපාදානස්කන්ධය කියන්නේ ශරීරය හැම නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒක නාම ධර්මයක් ඔක්කොම. හිත කය කියලා බෙදන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. අපි ඕනතරම් මේක පැහැදිලි කිරීම කරලා තිනවා. ඒක මතක් කරගන්න. තුමක ශනිකව ඇති වෙන්නේ නැති වෙන එකක් මේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ නැවත උපාදානය කර ගැනීම හෝ මමත් වෙන ගැනීම තමයි සක්කාය දිට්ඨිය. ඒත් මේ දෘෂ්ටිය තමයි කැඩෙන්නේ සෝවාන් යනකොට. සක්කාය ඉතුරුලා තියෙන දෘෂ්ටිය තමයි කැඩෙන්නේ. සෝවාන් ඉඳන් අරහත්ත්වයට දක්වා මොකද්ද කරන්නේ? මේ සක්කාය දුරු කරන එක තමයි කරන්නේ. මේ සක්කාය හැමතැනම තියෙනවා. ඔය ගිලාන වගේ සූත්‍රවල පැහැදිලිව පෙන්නනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙදිත් මේ සක්කාය ඉතුරුලා තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකෙදිත් මේ සක්කාය ඉතුරුලා තියෙනවා. මේ සක්කාය කඩන එක තමයි ඊළඟට කරන්නේ. ජානිස්සී වගේ සූත්‍රවල පෙන්නනවා පළමු ධ්‍යානලාභියා විදර්ශනා කළියොත්තේ පළවෙනි ධ්‍යානයයි. අරූපාවචර ධ්‍යානලාභියා විදර්ශනා කළියොත්තේ අරූපාවචර ධ්‍යානයයි. එයාගේ සක්කාය වෙන්නේ ධ්‍යානෙ. ඒතර සක්කාය දිට්ඨිය දෘෂ්ටිය වැරදි මේ හිතන් ඉන්න එක වැරදි තේරුම් අරන් ඉන්න එක වැරදි කියලා තේරුණාට පස්සේ මොකද ඒක කැඩෙන එක වෙන්නේ බණ ඇහුවට පස්සේ. කරුණ පැහැදිලි කරලා දුන්නාට පස්සේ. විචිකිච්ඡාවත් බුද්ධාදී අටසෙන්සක කියලා පෙන්නනෝනේ. බුදුරන් පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳව ත්‍රිශික්ෂාව පිළිබඳව පෙර භවයේ මතු භවයේ පෙරමතු භවයේ සහ පරිසමුප්පාද කියන අංගට පිළිබඳ සැකයේ තමයි විචිකිච්ඡාව කියලා පෙන්වන්නේ. ඒතර මේක මේ බුදු ධම්ම සංඝ කියලා කියන්නේ පිට තියෙන එකක් නෙවෙයි, බාහිර තියෙන එකක් නෙවෙයි. බුද්ධ කියලා කියන්නේ මේ බුදු පිළිමේ හෝ ඉන්දියාවේ හිටිය ගෞතම බුදුහාඳුරු කෙනෙක් එහෙම නෙවෙයි. ඒක පරමාර්ථ සත්‍යය. ඒ බුදුහාඳුරු කියන්නේ ධර්මයේ දැකීම බුදුන් දකින්න පුළුවන් කියලා. මේ බුදුහාඳුරු ගැන කතා කරන්නේ. ඉන්දියාවේ හිටිය බුදුහාඳුරුන් දකින්න පුළුවන් වෙන්නේ අවුරුදු 80යි ඊට පස්සේ ඊට කාලයක් දකින්න හම්බෙන්නේ නැහැ. එවයි ධර්මයේ දැකලා බුදුන් දකින්න පුළුවන්. බුදුහාඳුර කියන්නේ කවුද? ඒ වක්‍රයට කියද්ද මොකද්ද? යෝ ධම්මම්පස්සේ සෝමම්පස්සේ. ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න. ආයේ බුදුන් තමයි මේ තෙරුවන්ල බුදුන් කියලා කියන්නේ. ධර්මය කියන්නේ මොකද්ද? බුද්ධත්වයට පත් වෙන්න, ස්කන්ධ පංචක අනාත්මයට පත් වෙන්න භාවිත කරන ඕන කාරණාව. සංඝයා කියන්නේ මොකද්ද? ආර්ය සංඝ භාවය පෙන්නනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිවණක් පුරුෂම ව්‍යක්ත විනීත විසරද භවසුත ධම්මදර ධම්මාදම් පටිපන්න කියන ගුණහයෙන් යුක්ත නම් ඒ පුද්ගලයා භික්ෂුත්‍ය ආර භික්ෂු භාවය ආර සංඝ භාවය හොබවන් සූසුයි නියෝජනය කරන සූසුයි කියන කාරණාව සෝබෙන් සූත්‍රය පෙන්ලා දීලා තියෙනවා. ත්‍රයා සිවණක් ප්‍රේස වුණත් එයා ධර්ම මාර්ගය අනුගමනය කරන කෙනෙක් නම් ආර භික්ෂු ආර සංඝ භාවයට පත් වෙනවා. සම්බුද සංඝ කියලා වෙනම ඉන්නවා. ආර සංඝ කියලා වෙනම එකක් තියෙනවා. සිවණක් ප්‍රේස මේකට අයිති. මේ තුනම එක එක්කෙනෙක් ළඟ තියෙන්නේ. බුද්ධත්වයට පත් වෙන ධර්මය අනුගමනය කරන පුද්ගලයා තමයි සංඝ භාවය කියලා කියන්නේ. තුනම එකක් මේ එකට බැඳිලා තියෙන්නේ. ඔය සෙන් කතාවකුත් තියෙන ලස්සන එපමණ මේ තුනක් වුණා තුන එකට බැඳිලා තියෙන්නේ කියන කාරණා. කතාව කියන වෙලාවනේ කාල වේලාව නැති හින්දා.
එහෙමනම් ත්‍රිශික්ෂාව, ත්‍රිශික්ෂාව කියන්නේ ප්‍රඥා සීල සමාධිනේ තියෙන්නේ මෙහෙමනේ. ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. සීල සමාධි ප්‍රඥා නෙවෙයි. ඒතර ප්‍රඥාව කියන්නේ අවබෝධයටපත් වෙනවා කියන්නේ. අවබෝධයටපත් වුණාට පස්සේ ලකින සීලේ ආරකාන් සීලේ ලකින සමාධි ආර සමාධි. සීල සමාධි ප්‍රඥා කියලා ගන්නනේ පංචශීල රසීල රකලා සමත භාවනා කළා අනාවති ප්‍රඥා ලබන අනාගත මාර්ගය. හැබැයි බුදුදහමේ කොහොමද තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියලා. අවබෝධයෙන් ලකින සීලේ අවබෝධයෙන් රකින සමාධි. අනාබෝධයෙන් ලකින එකක් නේ. ඒකයි දෘෂ්ටි කැඩෙන්නු ප්‍රඥා හැමතැනම මුල් වෙනවා. ප්‍රඥා මුලින් තියෙන එක හැමතැනම. ප්‍රඥා යන්තනක තිබ්බොත් මෙතන පෙන්නවා ප්‍රඥා හැම එකටම ශ්‍රේෂ්ඨ වේ ප්‍රමුඛ වේ කියලා වචනයක්. කියන්නේ ප්‍රඥාවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. අවබෝධය තියෙන්න ඕන. සම්මා දිට්ඨිය මුලින් පටන් ගන්න යහපත් දැකීම. දැනීම නෙවෙයිනේ. පෙර භවයේ මතු භවයේ අනාගත භවයේ කියලා. කියන්නේ මේ ගිය ජීවිතේ මේ ජීවිතේ ඊළඟ ජීවිතේ කියන එකක් නෙවෙයි ස්කන්ධ සම්බන්ධ කරනවා. දැන් පෙර ස්කන්ධ අපි දැන් ස්කන්ධය අනාගත ස්කන්ධ. ස්කන්ධ කියන්නේ එක මොහොතක් තුල හට ගන්න එකක්. ඒතර පෙරමතු අනාගත කියලා අපි බෙදුවට ඇත්තටම වර්තමානයක් විතරයි පවතින්නේ. අතීතය කියලා කියන්නේ ගෙවිලා ගියපු අනාගත වර්තමානයනේ. අනාගතය කියලා කියන්නේ ආපු නැති වර්තමානය. දැන් ඔබට ඇසෙන් කරෙන් නාසෙන් කවදත් අතීතය බලන්න බෑනේ. ඇස කරෙන් නාසෙන් කවදත් අනාගතය බලන්නත් බෑ. වර්තමානය විතරයි දකින්න පුළුවන්. හිතෙන් නෝ අරමුණු කරන්නේ. අතීතය සහ අනාගතය දකින්න පුළුවන් හිතෙන් විතරයි. අරමුණු කරන්න විතරයි පුළුවන්. ඇත්තටම දකින්න බෑ කාටවත් කවදාවත්. මොකද කාලය කියන්නේ ප්‍රඥාප්තිය පණව ගත්ත දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙවෙයි තියෙන දෙයක් නෙවෙයි. ඒත් හිතෙන් තමයි පණව ගන්නෙ. අතීතය අරමුණු කරන අතීත අරමුණක් වර්තමානට ගන්න එක තමයි අතීතය අරමුණු කරනවා කියන්නේ. අනාගතය අරමුණු කරනවා කියන්නේ අනාගත අරමුණක් වර්තමානට ගන්නවා කියන මොහොක් කරේ අනාගතේ මෙහෙ වෙනවා කියන එක. ඒතකොට වර්තමානේ විතරයි ඇත්තටම පවතින ගැඹුරු ධර්මයට අනුගතොත් තියෙන. ඒතර මේ ස්කන්ධ පිළිබඳ කිසිම සැකයක් නැහැ. පෙර ජීවිතේ මත් ජීවිතේ මේ ජීවිතේනේ උපදිනවා නැති වෙනවා කියන එකක් සම්බන්ධ නෙමෙයි. මේ ස්කන්ධ පහේ ක්‍රියාවලිය සහ හට ගැනීම නැතිවීම කියන කාරණා පිළිබඳ කිසිම සැකයක් නැහැ. පරිසම්පාද කියලා පෙන්නන පරිසම්පාද කියන්නේ ජීවිත තුනක් ඔස්සේ යන එකක් එහෙම නෙමෙයි. ඒක ස්කන්ධ පහකට අංග 12ම යනවා. ඉදපච්චේත පරිසම්පාද කියලා එකක් පෙන්නනවා. අවිජ්ජා පත්‍ය සංකාර විඥාන නාම රූප කියන මේ හැම එකක්ම අංග 12ම එක ස්කන්ධ පහක් ඇතුළේ යනවා. එක මොහොතක් තුල එක ශරණයක් තුල අංග 12ම ගමන් කරනවා. ත්‍රිපික නිවැරදි කර ගන්නවා. ඊළඟට පෙන්නනවා සීලබ්බත පරාමාස. මම කෙටියෙන් කියන්නේ කාල වේලාව අඩු වෙනද මොකද? මම ගොඩාක් පැයකින් පැහැදිලි කරන්න පුළුවන් ගන්නේ පැය පහක්වත් නැහැ මේක හරියට පැහැදිලි කරන්න ගියොත් එම මට එච්චර වෙලාවක් නැහැ නේ. මම ඊටාම මේ කෙටියෙන් කියන්නේ. සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ අපිට බැලුවොත් එම ඔබෙන් අහුවත් එම මොකක්ද කියන්නේ පොතේ කියගෙන තියෙන විදිහට සීලබ්බත පරාමාස කියන්නේ අජවුත ග්‍රෝහවුත සුනකවුත මේවා තමයි සීලබ්බත පරාමාස කියන්නේ. ඒත් ලංකාවේ කවුරුත් වරකින් නැහැ නේ. ඉන්දියාව හිටපු කට්ටිය නෝරැක්කේ. ඉතින් ලංකාවේ කවුරුත් සීලබ්බත පරාමාස නැති වෙන්න ඕන. ඒතරේ සංගෝචන ඉබ්බෙම නැති වෙනෝනේ. අහිම එකක් නෙමෙයි මේ කියන්නේ සීලබ්බත පරාමාසය කියන්නේ. නිවැරදි නිවන මාර්ගය අරුණාම අනිත් මොහක් හරි එකක් අනුගමනය කරලා ගකලා සීලයක් ආරක්ෂා කරලා යමෙක් නිවන් දකින්න පුළුවන් කියලා හිතන් ඉන්නවනම් ඒක තමයි යාගේ සීලබ්බත පරාමාසය බවට පත් වෙන්නේ. ඉතින් යමෙක් කියනනම් පංසල ආරක්ෂා කරලා නිවන් දකින්න පුළුවන් කියලා යාගේ සීලබ්බත පරාමාසය ඒක බවට පත් වෙනවා. තව කවුරු හිතන් ඉන්නවනම් අටසීල කරලා නිවන් දකින්න පුළුවන් කියලා ඒක තමයි යාගේ සීලබ්බත පරාමාසය. තව කවුරු කෙනෙක් හිතගෙන දසසීල කරලා නිවන් දකින්න පුළුවන් කියලා යාගේ සීලබ්බත පරාමාසය. තව කවුරු හිතන් ඉන්නවනම් උපසම්පදා සීල කරලා ආදුනක් ඉඳන් ඉන්නවනම් උපසම්පදා සීලය ආරක්ෂා කරලා නිවන් දකින්න පුළුවන් කියලා ඒක තමයි යාගේ සීලබ්බත පරාමාසය. පින් කරලා නිවන් දකින්න පුළුවන් කියලා කවුරු හිතන් ඉන්නවනම් ඒක තමයි යාගේ සීලබ්බත පරාමාසය. මොකද පින් කරලා නිවන් දකින්න බෑ සීල කරලා නිවන් දකින්න බෑ කවදා. දානය සහ සීල විපාක පෙන්වන්නේ මොකද්ද? අනාගතේ දෙවියන් අතර මිනිසුන් අතර ගිහියන් අතර පැවිද්දේ ආයු වර සබ බල ඔච්චරයි. අනාගත විපාකයක් විතරයි තියෙන්නේ පිළට සහ සීලයට. සමත භාවනාවක් තියෙන මේ වගේ එකක් තමයි තියෙන්නේ. පින් කරලා නිවන් දකින්න පුළුවන් කියලා හිතුවොත් මේක වැරදි. කිසිම තැනක ත්‍රිපිටක කිසිම තැනක නැහැ පින් කරලා නිවන් දකින්න පුළුවන්. එහෙන් කියන්නේ පින් කරන්න එපා කියන එකක් එහෙම නෙවෙයි. පිළියම් පෙන්වන්නේ මොකද? අනාගත සැප විපාකයක් ලබා ගන්න පුළුවන් කියලා. මේ ජීවිතේ අනාගත ජීවිත වශයෙන් සැප විපාකයක් ලබන්න පුළුවන්. සැපයක් ලබන්න පුළුවන්. සීලය පෙන්වන්නේ නැත්නම් එහෙම තමයි. උපදින තැන යහපත් වෙනවා කියලා පෙන්වන සීලේ විපාකයක්. ඒතර සීලේ වර්ග දෙකක් පෙන්වනවා. මොකද්ද? ශික්ෂාපද විනය සහ ආර විනය කියලා එකක් පෙන්වනවා. ධර්ම විනය කියලා එකක් පෙන්වනවා. ශික්ෂාපද විනයෙන් කරන්නේ මේ අපේ පව කරන්න හොඳ නැහැ, වැරදි කරන්න හොඳ නැහැ කියලා කය වචනේ සංවර කරන එක කරන්නේ. පෙන් පන්සිය ලකිනවා කියන්නේ මේක කරන්න හොඳ නැහැ අපි නොකර ඉමු කියලා හිතාගෙන කරන්නේ නැති එකක් කරන්න ඕනේ. ආර විනේ නැත්තම් ධර්ම විනේදී මොකද්ද කරන්නේ? සිද්ධිය තේරුම් ස්කන්ධ පහ පිළිබඳ තේරුම් අරගෙන ස්කන්ධ පහ සංවර කිරීම තමයි ආර සීලයකට. ආරකාන් සීලයක් තියෙන්නේ. ආරයන් කැමති සීලය. ඒතර ආරකාන් සීලය ආරම්භ වෙන්නේ සෝවාන් තත්ත්වයට පත් වුණාට පස්සේ. ඒතර සෝවාන් තත්ත්වයට පත් වෙන තුව මෙහා ඉන්න කට්ටිය ආරක්ෂා කරන සීලය පෘථග්ජන සීලයක්. ඒක විපාකයක් විතරයි. අනාගත විපාකයක් තියෙන එක නිවන් දකින්නට හේතු වෙන්නේ. ඒතර ආරකාන් සීලයක් කියන පුද්ගලයා තමයි නිවනට හේතු වෙන සීලය ආරක්ෂා කරන්නේ ආර සීලය. ඒතර ඔබ හිතන් ඉන්නව නම් එහෙම ඔබ කල්පනා කරනව නම් එහෙම මම මේ පන්සිය රැකලා අට සීල් රැකලා. එහෙන් කියන්නේ එපා කියන එක එහෙම නෙමෙයි කියන්නේ වැඩක් නැහැ නෙමෙයි. යහපතක් නිකද නැතිනේ. හැබැයි නිවන් දකින්න බෑ ඒක ආරක්ෂා කරලා. ඒක යාගේ සීලබ්බත පරාමාසයක් වෙනවා. නියම ආරකාන්ත සීලේ හැර වෙනත් සීලයක් රැකලා කවුරු හරි හිතන් ඉන්නව නම් නිවන් දකින්න පුළුවන් කියලා සෝවාන් වෙන්න පුළුවන් කියලා
එක තමයි යාගේ සීලබ්බත පරාමාසී බවට පත් වෙන. මොකද අජවිත ගෘහත ලංකාවට රකින්නේ නැහෙනේ. යාගේ සරලාර්ථනේ ත්‍රිපිටකේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒතර මේ තුන බණහල කැඩනවා කියන්නේ මොකද කවදාවත් භාවනා කරලා කඩන්න බෑ. ඒතර තනියම තේරුම් ගන්න බෑනේ මේ තුන වැරදි කියලා කාටවත්. තනියම තේරුම් ගත්ත කෙනාට කියන්නේ බුදු පසේ බුදු කියලා. රහතන් වහන්සේනකට තනියම තේරුම් ගන්න බෑ මේ කාරණා. රහතන් වහන්සේ රහත් වෙන කෙනෙකුට අහලා තේරුම් ගන්න ඕන. ස්වයම්බෝ ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන් කියන්නේ බුදුවරයෙකුට විතරයි. ඒතර බුදුහාඳුර තේරුම් අරන් පැහැදිලි කරලා දෙනවා මෙන්න මේක වැරදි මේක කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සීලබ්බත පරාමාසය කියන්නේ මොකද්ද? මේ විචේච්ඡාව කියන්නේ මොකද්ද? ඒකේ බෙදෙන අංග මොනවද? ඒ දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙනවා. ඇහුවාට පස්සේ ඒක දෘෂ්ටිය කඩා ගන්න එක තමන්ගේ වැඩක්. තනියම කල්පනා කළ කරන්න බෑ ඒක. තනියම කල්පනා කළ කරන කෙනා කියන්නේ බුදු කියලා. බුද්ධ. ඒකයි බාලනා කළ කවදා සෝවාන් වෙන්න බෑ කියලා කියන්නේ. තනියම තේරුම් ගන්න බෑනේ කාටවත්. තනියම තේරුම් ගන්න පුළුවන් එයා බුදුවරෙක් වෙන්න ඕන. බුදුවරයෙක් නෝන රහතන් වහන්සේ කෙනෙකුටවත් තේරුම් ගන්න බෑ තනියම. එහෙනම් එයා බුදුහාඳුරෝ කියපු දෙයක් බුදුවරය කියපු දෙයක් අහලා තේරුම් ගන්න ඕන. මම ශරීරෝත් ආඳුරන්ට බැරි වුණා නම් ප්‍රඥා උපරිම මට්ටමේ තිබ්බ කෙනා මේ බුදුහාඳුර කියපු එකක් අහලා තමා. බුදුහාඳුර කියපු එක වෙනත් රහතන් වහන්සේ නමක් කියනකොට බුදුහාඳුර කියමනේ පැහැදිලි කරනකොට තමා අරහත්ත්වයට පත් වෙන. තනියම තේරුම් ගන්න බැරි වුණා ප්‍රඥාව කොච්චර තිබ්බත්. ශෙනිකව තේරුම් ගත්තනේ කාරණාව. මේ ශෙනිකව තේරුම් ගත්තත් මොකද වෙන්නේ? බුදුහාඳුර කියපු එක අහලා තමා සෝවාන් තත්ත්වයට පත් වුණේ. ඒත් ත්‍රිපිටකය තුල කිසිම ස්ථානයක කිසිම තැනක භාවනා කර සෝවාන් වූ නැත. විනය පිටකේ බලන්න, සූත්‍ර පිටකේ බලන්න, සූත්‍ර දේශනා බලන්න, මම කියව උතෙන් බලන්න. ඒ හැමතැනම තියෙන මොකද වනාසාසෝ වාණී. ආනකොට තමයි මේ දෘෂ්ටි කැඩෙන්නේ. හරි ඒක මේ වගේ පොඩි උදාහරණයක් පෙන්නනකොට තවත් තේරුම් ගන්න පැහැදිලි කරන්න. ඔබ යාළුවෙක් ඉන්නවා, යාළුවා ඔබට හිතවත් ගොඩක්, ඔබට මැණික් ගලක් කියලා වේදුරු වලින් කපපු අක්කරි ගලක් ගෙනත් දෙනවා. ඉතින් ඔබ මොකද කරන්නේ? මේ මැණික් ගල් කෝටියක් වටිනවා, මේක විකුණලා ඔයා සල්ලි කරගන්න. ඒ මැණික් ගල දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඒක පරිස්සම් කරන මැණික් ගලක් කියලා හිතන්නේ. තමන්ගේ යාළුවා විශ්වාසයි. පරිස්සම් කරනවා, හංගලා තියනවා, ආගිහිල්ලා සැරින් සැරේ අතගාලා බලනවා, තියනවාද කියලා බලනවා, ආරක්ෂා කරන හැම එකක්ම කරනවා. ඉතින් ටික දවසක් මෙහෙම ඉඳලා තමන්ගේ තවත් විශ්වාසවන්ත යාළුවෙක් මැණික් ව්‍යාපාර කරන යාළුවෙක් කවට ඇරයි යනවා මේක. ඇරන් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ යාළුවා විශ්වාසවන්තයි, බල්ලා කියනවා මේක මේ මැණික් ගලක් නෙවෙයි, මේක මේ මැණික් ගලක් වගේ හදලා තියෙන ව්‍යාජ ගලක්. ඒක අහන සැරින්ම මොකද වෙන්නේ? අරයට මැණික් ගල ගැන තියෙන ආසාවක් නැති වෙනවා. අපි කියන්න ඕනේ නැහැ ඔක ආසාව නැති කරගන්නකෝ. ඔගෙන හිතන්න ඕනේ නැහැ කියලා කියන්න ඕනේ යාට. අවබෝධය එනකොටම යාගේ අර තියෙන කැමැත්ත ආසාව අයින් වෙලා යන ඉබේම. ඒක දෘෂ්ටියක් තිබුණා මොකද්ද? මේක මණික් ගලක් කියලා බැරි දෘෂ්ටියක් තිබුණා. යාළුවා පැහැදිලි කරලා දෙනකොට මොකද වෙන්නේ? දෘෂ්ටි හැමම කැල්ල යනවා. දෘෂ්ටි ගන්නට පස්සේ අර ආසාව තවදුරටත් ඇති වෙන්නේ නැහැ පුද්ගලයාට. එතකොට ඉතින් යා ඕනනම් ඒක ගෙදර අරන් ගිහින් පරීක්ෂාම් කරන්නත් නැත්නම් ආයෙ බලන්නෙත් නැහැ. පැත්තට විසික් කරලා දාලා තියෙයි. මොකද වටිනාකමක් නැහැනේ. එයාට තනියම තේරුම් ගන්න බෑ කල්පනා කරලා. මොකද යාගේ රැවටිලා හිටියේ. මේක මැණික් ගලක් කියලා. ඒත් තනියම අවබෝධ කරගන්න අවබෝධයක් නැහැ ඒක. මෙයා තේරුම් ගත්ත යාළුවා පැහැදිලි කරලා දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ආ දෘෂ්ටි කැල්ලා ගියා. මැණික් ගලක් කියන එක. තවදුරටත් එයාට ආසාවක් අවශ්‍යතාවයක් නැහැ එතකොට. එතන අහලා තමා තේරුම් ගත්ත කෙනෙක්ගෙන් හරියට අවබෝධ කරගත්ත කෙනෙක් අහලා තමා අරයාගේ දෘෂ්ටි කැන්නේ වැරදියට. ඒ වගේ තමයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත වනවාස කියන තුන සෝවාන් වෙනකොට අයින් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අහලා තමයි කැලෙන් දෘෂ්ටි කරන්නේ අහලා විතරයි. අතන මැණික් ගලක් නෙමෙයි කියන එක අහුවාම මැණික් ගල කියන දෘෂ්ටි කැන්නා වගේ මේකේ තියෙන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන තුනත් කැඩෙන්නේ මොකක් වෙලාද? ඇහුවට පස්සේ. අහනකොට කැල්ල යනවා මේක. ඒ කවදාවත් තනියම භාවනා කරලා උත්සාහ කරලා ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කාලේ බණ ඇසීම කියන එකනේ තියෙන. අද සාමාන්‍යයෙන් ඇසීම කියන එක කියවීම කියන එක කරත් ගන්න පුළුවන්. ඒ වගේ කාරණා වලටත් දාන්න පුළුවන්. ආසන්නෙන් අනේක. කියන්නේ කවුරු හරි උදව්වකින් ලබා ගන්න ඕන එකක් තමයි සෝවාන් තත්ත්වයට පත් වෙනවා කියන්නේ. අසෝවාන් තත්ත්වයට පත් වුණාට පස්සේ එතනින් ඉහළ කරන එක තමයි භාවනාව කියලා කියන්නේ. කාමරාග විපාක තුනී කරනවා, කාමරාග විපාක දුරු කරනවා. සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරහත් වෙනවා. හා සෝවාන් තත්ත්වයට ඉහළ තමයි භාවනාව තියෙන විදර්ශනා භාවනාවේ සමත භාවනාව හැම නෙමෙයි. එතකොට තනියම තමන්ට භාවනා කරලා තේරුම් ගන්න ඕනවා තියෙනවා. මේ සෝවාන් වෙනකොට දෘෂ්ටි හදන්න පුළුවන් ඉන්නේ අහලා විතරයි. බාහ්‍ය දායත්‍යය ගත්තත් අහලානේ සෝවාන් උනේ. සරියුත් ආඳුර ගත්තත් අහලා තමයි සෝවාන් උනේ. පසක තවසොන් ගත්තත් අහලා තමයි සෝවාන් උනේ. ඇසකොළ පුත්‍රයා ඇතුළු පිරිස ගත්තත් අහලා තමයි සෝවාන් උනේ. ඊට පස්සේ අර තුම්බයි යැලිලෝ ගත්තත් ඒ දහස් පිරිස ගත්තත් අහලා තමයි සෝවාන් උනේ. ත්‍රිපිටකේ කොතරම්ද තියෙන්නේ? දැන් විනය පිටකේ පහදලීම තියෙනවා. නැත්නම් ත්‍රිපිටකේ ගත්තොත් පහදලීම තියෙනවා. මොකද දෘෂ්ටි හදන්න බෑ කවදාවත් තනියම භාවනා කරලා. තනියම තේරුම් අරගන්න. දෘෂ්ටි හදන්න තේරුම් ගත්ත කෙනෙක් කියන එක අහලා තමයි දෘෂ්ටි හදන්න ඕන. කැනඩ පාසේ උත්සාහ කරන එක තමන්ගේ භාවනා බඩපත් වෙනවා සහ අනුගමනයේ ප්‍රතිපදා බඩපත් වෙනවා. එහෙනම් තේරුම් ගන්න ඕන මේ සෝවාන් තත්ත්වයටපත් වෙනවා කියන්නේ ආරෂ්ඨාය මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා කියන කාරණා. ඒක ඊට මෙහා කවුරුවත් ආරෂ්ඨාය මාර්ගය අනුගමනය කරන්නේ නැහැ. අද දවසේ අපි මේ සෝවාන් තත්ත්වයේ බැලුවේ මේක සමාජයේ තියෙන වැරදි අර්ථ මොනවා සහ ඇත්ත නිවැරදි අර්ථය මොකක්ද? ඒක ප්‍රධානම එක තමයි භාවනා කළා අවදවත් සෝවාන් වෙන්න බෑ. කොච්චර භාවනා කරත් ඒ ඔක්කොම සමතේට වැටෙන්නේ.
සුවන් වෙන නම් බණ අහලා තේරුම් ගන්න ඕන. දෘෂ්ටි කරන්නේ අහලා විතරයි. වරම දෘෂ්ටියක් කරන්නේ. ඒකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. නැති එකක් තියනවා කියලා අරන් ඉන්නවා. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඒකයි. නංග ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මයක් තිබුණා ආත්මයක් නැහැ කියන එක එහෙම නෙවෙයි වැරදි එහෙම කිව්වොත් එහෙම. අනාත්ම කියන්නේ ආත්මයක් නැහැ කියන එක එහෙම නෙවෙයි. සම්පූර්ණ අර්ථය අනුව ඇත්ත වැරදි ඒක. මොකද ආත්මයක් නැහැ කිව්වොත් එහෙම කලින් ආත්මයක් තියනවා කියලා අර්ථයක් කියනවා යකේ. අනාත්ම කියන එක ගත්තොත් එහෙම. දැන් භාෂාවක වචන පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවනේ ආත්ම නැහැ ආත්මයක් නැහැ කියලා කිව්වොත් මේක අදහස් තමයි කලින් ආත්මයක් තිබ්බා කියන එක. ඇත්තටම ආත්මයක් තිබ්බා නම් ඒ බුදුහාම නැති කරන්නත් බෑ ඒක. ඇත්තටම තිබ්බා නම් ඒක. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. දෘෂ්ටි ගන්න නැති එකක් තියෙනවා කියලා අරන් ඉන්නවා. අර මණික් ගලක් නෝන එකක් මණික් ගලක් කියලා හිතන් ඉන්නවා එකක්. වැරදි දෘෂ්ටියක් නැති එකක් නෙමෙයි. අනේ දෘෂ්ටි කඩන්න නම් මොකද වෙන්නේ? වණහන්න ඕන. වණහලා තමයි තීරුම් ගන්න ඕනේ ඒක. දෘෂ්ටි වැරදි කියන කාරණාව. ඒක සෝවාන් වෙනකොට මොකද වෙන්නේ? දෘෂ්ටි කඩන්න නම් චිත්ත සංවේජන දුරු කරන්න ඕන. අහලා තමයි මේ කඩන්න ඕන. ඒ වගේම සෝවාන් තත්ත්වයට පත් වෙච්ච පුද්ගලයා ආරෂ්ඨාය මාර්ගය අනුගමනය කරනවා කියලා කියන්නේ. පුතග්ජන කිසිකුත් කලික ආරෂ්ඨාය මාර්ගය අනුගමනය කරන්නේ සෝවාන්නකට තමයි ආරෂ්ඨාය මාර්ගය ප්‍රවිෂ්ඨ වෙන්නේ සහ එතනින් එහාට තියෙන මාර්ගඵලවල තමයි ආරෂ්ඨාය මාර්ගය අනුගමනය කරන්නේ. සත්‍යබෑඩම තෙරුවන් සරණ යනවා කියන්නේ සැබෑඩම උපාසකෙක් බවට පත් වෙනවා කියන්නේ සෝවාන් වුණා කියන එක. ඊට මෙහා සමාජයේ තියෙන සාමාන්‍ය අර්ථය විතරයි. ඒත් විදික දේශනා අධ්‍යයනය කරනකොට කිසිම තැනක ඒ සාමාන්‍ය අර්ථයෙන් පාවිච්චි කරලා නැහැ වචන. මොකද කාලයක් යනකොට බාල වෙනවනේ අර්ථය. ආරෝග්‍ය පරමලාභ වගේ තමයි. ඒ බාලාර්ථ තමයි සමාජයේ බහුතරයක් පාවිච්චි වෙන්නේ. ඒත් සැබෑවටම තෙරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වෙනනම් ඒ අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගඵලයට පත් වෙන්න ඕන. ආරහත්ත්වය මාර්ගය අනුගමනය කරනනම් ඒ සැබෑවටම සෝවාන් ඵලයට පත් වෙන්න ඕන. ඊට මෙහා කවුරුවත් ඒ தත්ත්වයට පත් වෙලා නැහැ. මේ කියලා අතරින්න ඕනේ නැහැ. මොකද එතින් යන්න උත්සාහ කරන්න ඕන. එකපාරකට අහලා යන්න පුළුවන් මට්ටමේ කට්ටිය අඩු වෙන ඉතාලමද? අර නෙయ్య කියන මට්ටමේ කට්ටිය ඉන්නේ. ඒතරේ නෙయ్య தත්ත්වයේ ඉන්න කෙනා නම් මොකද වෙන්නේ? වණ අහලා එක තියෙන සුතමේ ප්‍රඥා චින්තාමේ ප්‍රඥා කියලා භාවනාවේ ප්‍රඥා කියන වචන තුනක් තියෙනවා. සුතමේ ප්‍රඥා කියන්නේ මේ වගේ අහලා ලබන අවබෝධය. චින්තාමේ ප්‍රඥා කියන්නේ හිතලා ලබන අවබෝධය. අපි කල්පනා කරලා මේක ගලප ගන්න කොහොමද අපිට ගැලපෙන්නේ? යොදා ගන්න කොහොමද මේක වෙන්නේ? කොහොමද මේක මෙහෙම වෙන්නේ නැත්නම් හොඳ කියලා ගලප ගන්නවා. මේක ගලපගෙන බලනකොට කල්පනා කරමින් බලනකොට මෙනෙහි කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? ඒකත් බණ ඇසීම තුළ තමයි සිද්ධ වෙන්නේ. දවසක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සිද්ධිය තේරෙනවා. සෝවාන් තත්ත්වයට පත්‍රාණ ඊට පස්සේ මොකද වෙන්නේ? භාවනාවේ ප්‍රඥාවේ කියන්නේ විදර්ශනා භාවනාවසේ කෙලෙස් ඡේකිරීම ආරම්භයන් ඉතනදී. එහෙනම් සෝවාන් වෙනවා කියන එක බණහල කරන්න ඕන එකක් මිසක් තනියම තමන් අවබෝධ කරන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. කවුරු හරි කියන දෙයක් අහලා තේරුම් ගත්ත කෙනෙක් කියන එකක් අහලා සිද්ධිය තේරුම් ගත්තට පස්සේ වෙන ක්‍රියාවලියක් සිද්ධියක්. ඉතින් එහාට අපිට තනියම උත්සාහ කරලා යන්න පුළුවන්. ඉතින් මෙහාට එහෙම යන්න බෑ. එකයි එකට කියලා තියෙන්නේ දෘෂ්ටි කරනවා කියලා. හැම එකම දෘෂ්ටි කරනවා කියලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙන දෘෂ්ටි කැඩීම. විචිකිච්ඡාව තියෙන දෘෂ්ටි කැඩීම. සීලබ්බත පරාමාසය තියෙන දෘෂ්ටි කැඩීම. දෘෂ්ටි කරන්න ඕන අහලමයි. ඒ නිසා මේ කාල වේලාව අනුව මම ඔබට ඒ වගේ මේ ගාථාවේ අවශ්‍යම කාරණා කීප විතරයි පැහැදිලි කිරීම කරේ. එකයි මේ කියලා තියෙන සෝවාන් වෙනකොට මිකට සැහැණ වටිනවා කියන කාරණා. හැම එකටම වඩා. ඒ නිසා සෝවාන් ඵලය පිළිබඳ සෝවාන් තත්ත්වය පිළිබඳ සෝවාන් ස්වභාවය පිළිබඳ ඔබ මේ පැහැදිලි කරන් ඉන්න තේරුම් අරන් ඉන්න අර්ථ වල වෙනස් තර්ථයක් තියෙන. ඇත්තටම එහෙම තමයි තියෙන්නේ. ඔබ පහසල් පොත්වල දහම් පහසල් පොත්වල ඉගෙන ගන්නවට වඩා සාත්පසිම වෙනස් එකක් ත්‍රිපිටකයේ තියෙන්නේ. ඊට වඩා ගොඩක් වෙනස් එකක් තමයි එතන තියෙන්නේ. මොකද අතන තියෙන කවුරු හරි වෙනස් තර්ථයක් නේ පැහැදිලි කරලා තියෙන්නේ. සරල කරලා දාලා තියෙන්නේ. ඊට වඩා වෙනස් තර්ථයක් තමයි ත්‍රිපිටක සූත්‍රවල තියෙන්නේ. ඉතින් මේ පහසලෙන් දහම් පහසල ඉගෙන ගන්න අර්ථය හොඳයි. විභාග ලියලා ඒකක් ගන්න. ඒක කවදාවත් පාඩම් කරලා බුද්ධාගම හරියට තේරුම් ගන්න බෑ. ඒසා සිංහල පරිවර්තනවල සිංහල අර්ථයෙන් තේරුම් ගන්න නැතුව වෙනත් පරිවර්තන වල තියෙන අර්ථයෙන් තේරුම් ගන්න නැතුව වෙනත් කාරණාවලින් තේරුම් ගන්න නැතුව මොකද කරන්න ඕන? හරියට ගැඹුරෙන් බලලා මේ මොකද්ද වෙන්න පුළුවන් කියන කරන ධර්ම විනයට ගලපලා බුදුහාමුදුරු කියන්නේ එකපාර පිළිගන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ධර්ම විනයට ගලපලා බලන්න. බලලා තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ වගේ කාරණා කීපයක් තමයි අපිට පැහැදිලි කිරීම කරේ. ඉතින් එහෙනම් මේ සතිය පුළා අපි පොඩි පැහැදිලි කරේ සුවාන් තත්ත්වය සහ සුවාන් ඵලයට පත් වුණ ස්වභාවය සහ මොකද්ද වෙන්නේ කියන කාරණාව. ඉදිරි සති කීපයකත් අපි තව පැහැදිලි කිරීම කරනවා. ඉදිරි සති වලත් ඔබ මේ දේශනාවට සවන් දීලා තවත් මේ වගේ ධර්ම විනය තුළ ධර්මයේ තුළ වැරදියට පාවිච්චින අර්ථයන් සහ ත්‍රිපිටකයේ තුළ කොහොමද ඒක නිවැරදි අර්ථය බුදුහාඳුරු පැහැදිලි කරන්න තියෙන කාරණාව තේරුම් ගන්න කියන කාරණා මතක් කරනවා. ඒ කාරණා මතක් කරමින් අදත් මේ ධර්ම දේශනාව අවසන් කරනු ලබනවා. අපි අනතුරු යමු වෙන තියෙන අදවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරපු දායක පින්නතුන්ගේ දායකත්ව අරමුණු කෙරෙහි අද දවසේ මේ ධර්ම දේශනාව රංගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි ඔස්සේ පැවැත්වීමට දායකත්වයන් පහක් ලැබිලා තියෙනවා. ප්‍රථම දායකත්වය ගැන කටයුතු කරන්නේ වහකොට්ටේ මැදබැද්ද අංක 125 A දරණ ලිපිණෙහි වාසය කරන
අයිජී ජයතිලක මහත්මා සහ පවුලේ සැම විසි. ඔහුගේ දායකත්ව අරමුණු අතර පවතිනවා 2024/9/15 දිනට යෙදෙන 57 වන ජන්මදිනයේ නිමිති කොටගෙන දුක් රෝගී සුවය දීර්ඝාෂ පැතීමටත් 2024/1/17 දින අවුරුදු 92ක් ආයවින්දනය කොට අභාවප්‍රාප්ත අයිජී උක්කුමණිකේ මෑණියන්ටත් 2014 වසරේදී වසර 82ක් ආයවින්ද පරලෝසපත් අයිජී පියසේන පියාණන්ටත් පවුලේ මියගිය සැමට පින් අනුමෝදනා සිදු කිරීමටත් වහා වහාම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පැතීමටත් ධර්මදේශනාවට සහභාගී වූ සැමටත් පවුලේ සැමටත් දුක් නෝගී සුවය හා දීර්ඝාෂ ලැබේවායි පැතීමටත් 2022/9/22 දින අවුරුදු 62ක් ආයවින්ද පරලෝසපත් කේ සුමනාවති විජේවර්ධන ලොකුම්මාට පින් අනුමෝදනා සිදු කිරීමටත් මේ දායකත්වගෙන කටයුතු කරනවා. ඊළඟ දායකත්වගෙන කටයුතු කරන්නේ බුත්තල වෙල්ලස්සේගම වාසය කරන ඒ සමර දිවාකර මහත්මිය විසින්. ඒ මහත්මියගේ දායකත්ව අරමුණු අතර පවතිනවා මීට වසර 3කට පෙර අභාවප්‍රාප්ත DM අමරදාස් ස්වාමිපුරුෂයාටත් පවුලේ නවින් මියගිය සැමටත් පින් අනුමෝදනා සිදු කිරීමටත් පවුලේ සුජීවත්ව වෙසෙන ජයසිංහ පුතා ඇතුළු පවුලේ සැමටත් කොරියාවේ සේවයේ නියුත් වූ නීතිඥ සම්පත් දිසානායක මල්කාන්ති ශ්‍රීමති නවසීලන්තයේ වෙසෙන නිරෝෂණී යන අයටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් දේශකයන්න් වහන්සේට දුක් නෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන බලාපොරොත්තු පවතිනවා. ඊළඟ දායකත්වයෙන් කටයුතු කරන්නේ වාලහේන කාක්කපල්ලිය වාසය කරන ඉරෝෂා සේනානායක මහත්මිය විසින්. ඒ මහත්මියගේ දායකත්ව අතර පවතිනවා මීට වාස 4කට පෙර අභාවප්‍රාප්ත එස්.ඒ. සේනරත්න පියාණන්ගේ ජන්මදිනය සිහිපත් කොටගෙන එතුමාටත් ඇල්මන් අමරපති සාමාවති මාරසිංහ ජේන් නෝනා ජංග නෝනා අමරාවති සිරිනාවති සෙනෙත් ජයසිංහ මාටින් විදානේ පොඩිසිඤ්ඤෝ යන අයටත් පවුලේ නවින් මියගේ සැමටත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් සුජීවත්ව සිටින සුමලතා සුරසිංහ මෑණියන්ටත් යුමින්දි සෙහන්සා දියණියට රිසින්දු සසංක පුතණුවන්ට හෙක්ටර් අමරපති ස්වාමියාටත් සහෝදර සහෝදරියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් රෝගී සුවය හා දීර්ඝාෂ ලැබේවායි පැතීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් දේශකයන් වහන්සේ සෙත්පතීමටත් මේ දායකත්වයෙන් කටයුතු කරනවා. ඊළඟ දායකත්වයෙන් කටයුතු කරන්නේ රත්නපුර නිවිතිගල දෙල්වල වාසය කරන පුෂ්පා දමයන්ති මහත්මිය පීජී ලසිතා මාධවි වත්සලා දියණියන් සහ පීජී චන්දුක රදේෂ් පුතණුවන් විසින්. ඔවුන්ගේ අරමුණු අතර පවතින මීට වසර 8කට ඉහතදී අභාවප්‍රාප්ත දෙල්වල පිල්ලදොල ගෙදර පදිංචිව සිටි පීජී නන්දසේන පියාණන්ටත් පීජී පොඩි මහත්තයා සීයාට එම්.ඒ. පුංචේතන ආච්චි අම්මාට පීඑම් පොඩි මහත්තයා සීයාට පීඑම් චන්ද්‍රා පන්ල ලොකුම්මාට කේම් රන්මණිකේ ආච්චි අම්මාට පීජී සෙනවිරත්න බාප්පාට පවුලේ නමින් මියගිය සැමට පින් දීමටත් පුෂ්පා දමයන්ති මහත්මියට ඉක්මන් සුවය ලැබේවායි පැතීමටත් මේ දායකත්වයෙන් කටයුතු කරනවා. ඊළඟ දායකත්වයෙන් කටයුතු කරන්නේ අරණායක මෝරාගම්මන අංක 47A දරණ නිවසේ වාසය කරන කේච්චම් සුනන්දා මහත්මිය විසින්. ඒ මහත්මියගේ දායකත්වයට පවතිනවා අකාලේ පරලෝසපත් HG රොස්ලින් මෑණියන්ටත් ඉන්ද්‍රාණි සුනන්දා සොහිරියටත් මියගේ පියාණන්ටත් HG සෝමාවති සුරුමවටත් පවුලේ නමින් මියගේ සැමටත් පින් අනුමෝදනා සිදු කිරීමටත් සුජීවත්ව වෙසෙන HU කරුණාරත්න ස්වාමිපුරුෂයාගේ මියගේ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට පින් දීමටත් සුජීවත්ව වෙසෙන දෝදරු මුණුබුරු මිනිබිරියන්ට හා පවුලේ හැමටත් දේශගණන් වහන්සේටත් ලෝවැස සැමටත් දුක් නෝගී සුවය හා දීර්ඝාෂ ලැබේවායි පැතීමටත් මේ දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් මේ දායකත්වලාභී පාර්ශ්ව පහේම බලාපොරොත්තු පරිදි ඒ පෞලේ නමින් මිය පරලෝ ගියාව පින්කතින් බලාපොරොත්තු යම් ඥාතිවරෙක් ඉන්නම් ඔවුන් වෙත මේ සිළුපුණ ධර්මයේ අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ඔවුන් මේ පින්පෙත් අනුමෝදන්ව පරලෝයන් සුඛයෙන් පේනන් ඔවුන්ගේ පරලෝ ගිය සපතරපත් වේවා. පිළින් මාසෙට නේ නම් පින් පිරේවා. ඒ උපන්දිනය සමරන්නව සමට උපන්දිනයේ සුභ උපන්දිනයකට තෙරුණේ ආශිර්වාද පින් සේතු වාසනා වේවා. අධ්‍යාපනය ලැබෙන දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වය පින් සේතු වාසනා වේවා. අසනීප තත්ත්වයේ පසුවන්නා සමට කායික මාසුක් නෝගියේ සුචිර ජීවනයේ පින් සේතු වාසනා වේවා. කරන්නව රකී රක්ෂාදී වෙළඳ ව්‍යාපාර ආදී දිනුව පිණිස හේතු වාසනා වේවා. ඔබ සියලු දෙනාගේ සිතුල යංග සියපත් බලාපොරොත්තු කදිනගේ සිරි යහපත් බලාපොරොත්තු සඵලයෙන් පිණිස මේ සිළු පුණ්‍ය ධර්මයේ හේතු වාසනා උපනිෂ්ඨේ වේවා. ඔගේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දවුණු අසමටත් දායක ධර්ම දේශනාව සාන්දුන්නව සමටත් මේ ධර්ම දේශනාව සාන්දීමෙන් ලබා ගත්තව අවබෝධය බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු වැටීමකට තරන් වුණු මොහුකුරාග දිනකදී තුමු නිවනෙන් සැනසීම පිණිස හේතු වාසනා උපනිෂ්ඨේ වේවා. හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාම හිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුතං සදා හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදෙවතුනි මේ අසිරිමත් වස්සාන සමයෙහි කුසල් වැඩෙන වටිනා පින්කමක් ඔබ සිදු කරගත්තේ ධර්ම දානමය පින්කම. මේ ධර්ම දානමය පින්කම සමග ඔබ
පින්කම් රාශියක් සිදු කරගත්තාද දවසේ මේ සිතවිල්ල පවා ඔබට කුසල් වවා ගන්න පුළුවන් අවස්ථාවක්. දැන් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් ධර්ම පූජාවන් පිළිගන්වමු. ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි වහකෝට්ටේ මැදබැද්ද අංක 125 ඒ දන ලිපිණෙහි පදිංචි IG ජයතිලක මහතා ඇතුළු පවුලේ උදවියට අපි ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් ධර්ම පූජාවන් පිළිගන්වන්නට. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා අද දින 57 වන ජන්මදිනය සමරන වහකෝට්ටේ මැදබැද්ද අංක 125 ඒ දන ලිපිණෙහි පදිංචි IG ජයතිලක මහතා ඇතුළු පවුලේ උදවියත් බුත්තල වෙල්ලස්සේගම පදිංචි ඒ සමර දිවාකර මහත්මියත් බාලහේල කාක්කපල්ලියේ පදිංචි රෝෂා සේනානායකත් රත්නපුර නිවිතගල දෙල්වල පදිංචි පුෂ්පා දමයන්ති මහත්මිය PG ලසිතා මාධවී වත්සලා දියණිය PG චන්දුක් රදේෂ් පුතුනුවන් අරනායක මොරගම්මන 47 ඒදන නිවසේ පදිංචි KHM සුනන්දා මහත්මිය දායකත්වය දරා කටයුතු කළ ධර්මාශ්‍රමණය සඳහා දම් සභාවට පැමිණි IG ජයතිලක මහතා ඇතුළු පවුලේ උදවියටත් ධර්මදේශනාව සඳහා දායකත්වය දරා කටයුතු කළ හැම දෙනාටත් ගුවන්දිලියෙන් බණ ඇසූ හැම දෙනාටත් මේ උතුම් ධර්ම දානමය කුසලයේ බලයෙන් ශක්තියෙන් ජීවිතයට හැමදාමත්ම සැනසුමම උදා වේවායි දම් සභා මණ්ඩපයේ සිට ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට තිරුවන් සරණයි.